නිමේෂ අද තෝරාගත්තු ගීතයන් මම හිතන ඔබගේ කටහඬට හොඳින් ගැලපෙනවා කියලා. මොකද කසුන් සහ ඉන්ද්‍රචාප කියන දෙදෙනාම ගායනා කරන ගීතයක්. මම හිතන ඒක ඉන්ද්‍රචාපගේ කටහඬ ඔබට හුඟක් හොඳින් ගැලපෙනවා. ඒ මොකද ඒ ශෛලිය ඔබගේ ගායනය තුලත් මම දකිනවා. හොඳට කට ඇරලා ගායනා කරන තරගකරුවෙක් හැටියට මම ඔබව දකිනවා. ඉතින් අඩුපාඩු නැත්වා නෙමෙයි හැබැයි ඔබට යම් කිසි ප්‍රගතියක් මං ගිය වතාවේ සහ මේ වතාවේ මං දකිනවා. ඉතින් මං ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන්න වාසනාව ලැබෙන්න කියලා. මොකද ඔබ වැනි තරඟකරුවනුත් මේ විවිධ ශෛලීන් වල තරඟකරුවන් මේ තරඟේ තරඟ තුල ඉන්න ඕන කියලා මම විශ්වාස කරනවා. නිමේෂ ඔබ දොරගෙන තියෙනත් මම හිතන්නේ යුග ගීතයක්. කසුනුත් ඉන්දචාපත් වේදනා ගායනා කරන ගීතයක්. මං හිතනවා ඔබ මේ තරඟයට දැන් නිවැරදිව මූණ දෙනවා. මං හිතනවා අනිත් ඉන්න ගායකයන්ට ඔබ සමහර විට මේ අවස්ථාවේදී පටන් ලොකු අභියෝගයක් වෙන්න පුළුවන් මේ ගීතෙන් පස්සේ. මේ ගීතේ බටහිර උරුට ගැයෙන ගීතයක්. එහි තියෙන සිවිලුම තාක්ෂණික ගැටලු ඔක්කොම ඔබ විසඳාගෙන තියෙනවා මට දැනුණා. කෙසේ වෙතත් මං හිතනවා මේ ගීතෙන් පස්සේ ඔබට රසිකයන් තව තව කොටසක් එකතු වෙවි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. නිමේෂ්ගේ ගායනය තුළ මම දුටුවෙත් මේ ගීතයේ තියෙන ටෙක්නික්ස් බෝගල කිව්වේ තාක්ෂණික ක්‍රම කියන එක ටෙක්නික්ස් ගොඩක් පාවිච්චි කරලා තිනවා මේ ගීතයට ගායනයට. ඒ පිළිබඳ මනා අවබෝධයක් සහ පළපුරුද්දක් නැත්නම් මෙවැනි ගීතයක් ගායන කරන්න බෑ. ඒක එක හිලාම අපි පිළිගන්න ඕනේ. ඒ පිළිබඳ හොඳ පෙරහුරුවක් තිබිය යුතුයි කෙනෙකුට මේ මෙවැනි ගීතයක් සජීවීව ගායනා කරන්න. මේ කොටස් කොටස් හැටියට ගායනා කරන ශබ්දාගාරයක් තුළ කෙරෙන පටිගත කිරීමකදී නම් අපිට මේක කියන්න පුළුවන් මේක කෑල්ලෙන් කෑල්ල රෙකෝඩ් කරයි කියලා. නමුත් ඔබ සජීවීව ගීතය අවසානයේ දක්වාම ගායනා කරා මෙවැනි තරංගවලදී අපි බලාපොරොත්තු වෙන්නෙත් ඒ දේ. ඉතින් මම ඔබට ජය ප්‍රාර්ථනා කරනවා හෙට රාත්‍රියේත් ලැබෙන්න. නිමේෂ් ඔබ ගායනා කරන්නේ ගොඩක් කලකට එක රටාවකටම සීමා වුණු ගීත. ඇයි ඒ? ඒ කියන්නේ බටීර සංගීතේ ටිකක් ලැබි ගීත. ඔය මම හිතුවා මගේ ආරකින් මට ලැබිලා තියෙන ආරකින් තරගයට වර්තීරණය. හොඳයි ක්‍රිස්ටින් ගුණාධර මහත්මිය. නිමේෂ්ගේ හඬ ගැන ඔබට යමක් කියන්න තිබෙනවා. අති විශිෂ්ටයි. ලස්සනටම ගීතේ ගායනා කරා. මම හිතන්නේ ඔබට හොඳ විශ්වාසයක් තියෙන ඔබේ කටහඬ ගැන. නැත්නම් ඔබ මේ වගේ ගීතයක් තෝරගන්නේ නැහැ. හොඳ සිලෙක්ෂන් එකක් තරඟයකට ඉදිරිපත් කරන්න. මොකද ඔබේ හඬ ගැන තියෙන දස්කම් ඔක්කොම පාලා හැමෝටම මේක පෙන්වන්න කරන්න පුළුවන්. ලස්සනටම ගීතේ ගායනා කරා. තවත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් කෙනෙක්. සජීවීව ගායන මේ වගේ ගීතයක් හරි අමාරුයි කාට වුණත්. ඔබ හොඳට ගැයුවා. මම ඔබට හුඟක් සුබ පතනවා, ජය පතනවා. මම හිතනවා අපේ ප්‍රේක්ෂකයෝ ගොඩාක් SMS වල ඔබ ඉදිරියටම ගෙනියයි කියලා. අල් ಭಾರತී මහත්මයා ඔබ මොකද කියන්න තියෙන ඔබට? ඔව් මම හිතනවා බොහෝ දිනෙකට නැති ඒ දක්ෂතාවය ඔහුට තියෙනවා. ඉතින් ඕන ගීතයකට හඬ මාරු කළා එවැනි ගීතේ රසවත් කරන්න ඔහුට හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා මේ වගේ අපේ මල්ලිලා තව ඉස්සරහට ඇවිල්ලා අපගේ මේ සංගීත ශිෂ්‍යය දිනු කළා අපිට ලොකු ජයග්‍රහණයක් ලබා දෙයි කියලා. ඔබට සුබ පතනවා. නිමේෂ් ආයි පාරක් මේ වේදිකාවේ ගී ගායනා කරනවා. බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. හොඳයි ප්‍රේක්ෂකින්ගේ බලාපොරොත්තුවත් ඔබ අනිවාර්යයෙන්ම මේ තරඟයේ තවදුරටත් රැඳී සිටීම. දැන් ඔවුන්ට කතා කරලා කියන්නේ හිට දවසේදී කොහමද ඔබ තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ කියලා. ඉස්ලාම් ස්තුතිවන්ත වෙන්න ඕන මාව මෙතෙක් දුරට ගෙනාවු මගේ ගමේ ජනතාවත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාවටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මගේ අංකය 18 DDS ස්තනක් අංක 8 සදාන් කරලා 99.2ට හැකිතාක් SMS එවීම මගින් මාව ඉදිරි වටවලට තෝරාපත් කරගන්න පුළුවන්. ඉතින් රසික ජනතාවකින් ආදරෙන් ඉල්ලා සිටිනවා මට ඉතින් ඉස්සරහට යන්න උදව් කරන්න කියලා. හොඳයි නිමේෂ් අපේ වෙබ් අඩවිය www.derana.lk. ඔබට පුළුවන් මේ සිලම තරංග කරුවන් ගායනා කරන ගීත නැවත වාරයක් දැක ගන්නද? අද දවසේ වැඩසටහන නරඹන්නට බැරි වුණා නම්
අපි වෙබ් අඩවියෙන් ඔබට පුළුවන් මේ වැඩසටහන නැවත වාරයක් නරඹන්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක නිමේෂ් බලමු. ඔබ අද හොඳින් ගායනා කරා නම් ඒ රාත්‍රිය අනිවාර්යෙන්ම ප්‍රේක්ෂකින් ඔබ වෙනුවෙන් SMS ලබා දෙවි. ඔව්. සුබතුම වර. Thank you. අවසන් තරංකරුවන් 20 දෙනා අතරට යන්න මේ තරංකරුවන් 12 දෙනාම කරට කරලා සටනක යෙදෙනවා. මේ වන විට තරංකරුවන් 8 දෙනෙකු මේ වේදිකාවේ ගී ගා අවසන්. තවත් 4 දෙනෙකු සිටිනවා ඔවුන්ට මිසි ඔවුන්ට හිමි ස්ථානයේ ලැබෙන තුරු. රැඳී සිටින්න. ඕනේ.